වහා ජාතික ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට ඊපස්සේ ජාතික මාධ්‍ය ඇමතිවරයා කැබිනට් ප්‍රකාශකවරයා හැටියට කටයුතු කරලා යම් අත්දැකීමක් තියෙනවා. මේ කාලය තුල මම හිතන්නේ ඉතාමත්ම සුහදවපත් සමග සියලුම මාධ්‍යවේදීන් කටයුතු කර සුහදතාවය තුල තිබෙනින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් මේ වගේම රටේ ඉදිරි ගමන ඉතාමත්ම අපි බැරෑරුම් තැනක තියෙනවා. කොවිඩ් වසංගතයත් සමග ආදායම් මට්ටම් සියලු දේ අපි මේ සියලු දේ මනා කලමනාකරණයක් තුල ඉඳගෙන ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් රටේ ජනතාව දැනුවත් කිරීම සහ ජනතාවගේ අවශ්‍යතාවයන් සහ රටේ මූලික අවශ්‍යතාවයන් එක්ක ගනුදෙනු කරන්න ප්‍රසිද්ධ වෙනවා. ඉතින් අපි මේක පුරුදු දෙයක් මම විශ්වාස කරනවා. අපි සියලු දෙනාම සුහදත්වයෙන් ඒ කාර්යය කරන්නට පුළුවන් විශාල වගකීම් රාශියක් අපිට පැවරලා තියෙනවා. ඉතින් මේ වගකීම් ඉෂ්ට කරන්න අපි සෑදී පැහැදී සිටිනවායි කියන එක ප්‍රකාශ කරන්නට ඕන. අපි සුබපතන ඔබතුමාට මහනුවරට බලාපොරොත්තු වෙච්ච තනතුරක් ඔබතුමාට ලැබුණේ. සෑහීමකට පත් වෙනවද ලැබිච්ච අමාත්‍යංශය පිළිබඳ? නෑ, අමාත්‍යංශ පිළිබඳ සෑහීමකට අසහීමකට දෙයක් නෙමෙයි. රණයක තියෙන කාර්යයක් කරන්න අපිට වගකීමක් බාර දෙලා තියෙනවා රටේ ජනතාව. ජනාධිපතිතුමාගේ සෑම අවස්ථාවකම ඔබගේ යුතුකම් ඔබ ඉෂ්ට කරන්න අපි අපේ යුතුකම් ඉෂ්ට කරන්නම් කියලා. ඒ යුතුකම් ඉෂ්ට කිරීමේ බාර දූර කාර්යභාරය සහ අභියෝගය අපට තියෙනවා. ඒ නිසා අපි අභියෝගයේ සෑම අයුරකින්ම ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සිද්ධියට ඔබතුමා කිව්වා අලුත් ආණ්ඩුව පත් වුණාට පස්සේ හුරතල් වෙවි ඉන්න විදිහක් නැහැ වැඩ කරන්න තියෙනවා කියලා. පැහැදිලිවම පැහැදිලිවම ඒ පැහැදිලිවම වැඩ කරන්න තියෙනවා. හෙට දවසේ ඉඳන් වැඩ ආරම්භ කරන්න වෙනවා. මොකද ජනතාවගේ බලාපොරොත්තු අහස උසට ජනතාව බලාපොරොත්තු අතිශය බලාපොරොත්තු තියාගෙන අපිට මේ බලය ලබා දෙලා තියෙන නිසා ඒ බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ වගකීම සහ යුතුකම අපේ තිබෙනවා. එතෙන් අපි යනවා. එතෙන් අපි මේ අභියෝගය ජය ගන්නවා. රට නමර තැනකට ගේනවා කියන විශ්වාසය අපිට තියෙනවා. හැබැයි ඔබට කිසි දෙයක්